Subhadavasa, Lian Study YouTube channel kita sadarin pilihkan no. Adapi kunci papa lada potato smiley sadana handi ingin kamu mereka hari melesi hadana. Api balmu mereka kohomada hadakan kiela. Awasnya trave mama ikat ukuran gamang kiana. Meti ini mama steam kerala podi keragatte alatika kuar pulang alat tambal aunan podi keragana untuk ada kabeli nanti wenne podi keragana mereka steam kerala ganu nang goda khondai mukate tambal aganu kota batu ragati ready dan mam mereka rasa anu lunu tika kekatukara ganu ma awudra adu babala nang lunu dana pa අවුරුද්දේ වැඩි බබාලට විතරක් ලුණු අපි එකතු කරගමු මොකද පොඩි බබාලට ලුණු හොඳ නැහැ ඊළඟට මම මේකට බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් එකතු කරගන්නවා ඔයාලට පුළුවන් බ්‍රෙඩ් ක්‍රම්ස් වෙනුවට රුලන් උනත් එකතු කරගන්න බ්‍රෙඩ් ක්‍රම්ස් අනිවාර්යයෙන්ම මේසැඳි 3/4ක් විතර එකතු කරගන්න ඕනේ ඉතින් මේ වෙලාවේ ගෙදර බ්‍රෙඩ් ක්‍රම්ස් නැත්නම් ඔයාලට පුළුවන් රුලන් උනත් එකතු කරගන්න Rulano tega na mei ketu kara gana in pase mama mei kada ketu kara gana ma corn flour mei sehandi e kamara kwitera ite mei corn flour benu ento ala te purna tiringu piti tika kuna te ketu kara gana poluang e ke kisi mei gata luak na he dan mama mei ke honda te kalawang kara gana ma In pasi mam meka ating honda di do eka kwena kang hemade ma kalang wena kang ana ganna meka winadi paha kwitera wala honda di meit kara ganna මේ තියෙන මම නීඩ් කරගත්ත අල මිශ්‍රණය දැන් මම මේකට ගිතෙල් මේසැහඳි භාගයක් විතර එකතු කරලා හනා ගන්නවා ඉන් පස්සේ අපි මේක තුනී කරගන්න ඕනේ ටේබල් ටොප් එකට කෝන් ෆ්ලෝර් ටිකක් හරි පාන් පිටි ටිකක් හරි ඉහලා අපි මේ මිශ්‍රණය දාලා දැන් මම මේක හොඳට තුනී කරගන්නවා මේක ගොඩාක්ම හීනියට තුනී කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය සෙන්ටිමීටර් කාලක විතර ප්‍රමාණයක වෙනකන් මේක තුනී වුණාම ඇති ඔයාලට මම පෙන්නන්නම් මම කොච්චර දුරට තුනී කරගෙන තියෙනවද කියලා ඉන් පස්සේ මම මේක රවුම් කපා ගන්න ඕනේ. ඉතින් ලොකුත් නැති පොඩිත් නැතුව සාමාන්‍ය රවුමකින් මේක කපා ගන්න. ඔයාලා ළඟ කුකි කටර්ස් තියෙනවා නම් කුකි කටයකකින් වුණත් මේ වගේ රවුම් කපා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රවුම් ගොඩාක් ලොකු කරගන්නත් එපා. ඒ වගේම ගොඩාක් පොඩි කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට රවුම් කපා ගන්න. ඊට පස්සේ අපිට මේකට ස්ට්‍රෝ එකක් බටයක් සහ හැන්දක් අවශ්‍ය වෙනවා ස්ට්‍රෝ එක අරගෙන මේ වගේ ස්මයිල් ෆේස් එකේ ඇස් දෙක අපි කපා ගන්න ඕනේ ඉන් පස්සේ හැන්දෙන් අපි මේකේ කට හදා ගන්නවා ඔයාලට පෙනේ මෙන්න මේ විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් මේක කොටාක මහත්තක් නැහැ. ඒ වගේම කොටාක හීනෙත් නැහැ. මෙන්න මේ විදිහට මම සේරම ටික හදා ගන්නවා.
ඉතින් මේ තියෙන මම එහෙම හදාගත්තු ඒවා ඔයාලට පෙනෙයි මං කොච්චර මහතට අරගෙන තියනවද කියලා මේ විදිහට හදාගත්තුවා ඔයාලට පුළුවන් ෆ්‍රීස් කරලා දවස් දෙක තුනක් උනත් තියාගෙන බබාලට බෙදලා දෙන්න. ඉතින් මේ තියෙන මම හදාගත්ත ඒවා දැන් මම මේක බැද ගන්නයි යන්නේ භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට අපි මේකේ එකින් එක දාලා බැදගමු මේක කොඩා ගින්දර වැඩි කරගන්න යන්න එපා සාමාන්‍ය ගින්දරේ හෙමින් සැරේ මේක හොඳට බැද ගන්න ඕනේ ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක ඒ පැත්ත මේ පැත්ත එකපාර හරවන්න එපා මේක එක පැත්තක් හොඳට රන් වන් පාට වෙනකම් බැදුනහම අපි අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් හොඳට බැද ගන්න ඕනේ ඉතින් මේ විදිහට හෙමින් සැරේ මම මේක සියලුම ස්මයිලි ෆේසස් ටික බැදගත්තා. ඔයාලට පුළුවන් අවුරුදු අඩුව බාලට කෝන් ෆ්ලවර් සහ බ්‍රෙඩ් ක්‍රම්ස් දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් බ්‍රෙඩ් ක්‍රම්ස් නැත්නම් විතරක් රුලන් එකතු කරගන්න කෝන් ෆ්ලවර් වෙනුවට පූර්ණ තිරිඟු පිටි උනත් එකතු කරලා ඔයාලට මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට අපි දෙපැත්තම බැදගමු. ඉතින් කෝන් ෆ්ලා දෙන්න අකමැති අම්ම කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවෙ ගෙදර කෝන් ෆ්ලා නැත්නම් ඔයාලට පුළුවන් මං කියපු විදිහට තෙරිකු පිටි ටිකක් උනත් භාවිතා කරලා මේක හරීම ලේසියෙන් හදාගන්න. මෙන්න මේ ගාන වෙනකන් රන්වන් පාට වෙනකන් අපි බැද ගන්නවා. ඔයාලට පෙනේ මම රන්වන් පාට වෙනකන් බැදගෙන තියෙනවා. ගොඩාක් කර කරගෙන නැහැ. මේ විදිහට මම සියල්ලම බැදගත්තා. මේක බබාලා කන්න හරීම ආස කෑමක්. ඉතින් මාස 8 ඉඳන් බබාලාට ෆින්ගර් ෆුඩ් එකක් විදිහට ඔයාලට මේක දෙන්න පුළුවන්. හරීම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් ආහාරයක්. ඒ වගේම මේක ඇතුළ හරීම soft එළියෙන් crispy ගතියට තියෙනවා. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ වටිනා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලවට හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.